कोहमद सुबोदयसना मैं दासलेटिंग अभी कोहमद की लक आगे ना यह वोट किया ने इतर अम्म सानीपे आकने हैं टिका में खाले टिका कमारू वो थमाई ने उड़ाक अभी तो मैं सानीपे इन नवा होंडा एक ही ने कटे बैठी है टिका कमारू इन थमाई दुआ ने किला थमाई अभी तो सामाने यालू एक कुनात किया ने अमारू इन हरे अपने दुआ ने वेनवानी कोहम हरे अभी विशेष माध्य तुलिंग मंग हम दाम विश्वास करने देख तमाय माध्य तुलिंग प्रेक्षक के आटे सानिवेदने वेन्नो ने हरि देवल निवेदित देवल सहा उनके मानस त्रुप्ति मात करना सहा मानस यहाँ पद करना देवल विशेष मेवागे काल से मावल तो रे यात्रिंग आपी गतों दिन में बहुत दिन की ना मेक काल से मावे आपी टे कराने बैरीविच वैड कराने होंद काल या केविल्ला एक विनोदांश वाले अमुन तिब्बना समारोह की पहुगे काल सीमा अभी वेलावा तिब्बे आप खारे बहुला आप एंगन हितान वेलावा तिब्बे आप विनोदांश गन हितान वेलावा तिब्बे आप वत्पीटे शुद्ध खरखान वेलावा तिब्बे यात्र एक සිතුම් පැතුම් වලට ඉඩක් ලැබෙන කාල සීමාවක් පහු කරන්නේ. ඒ අතරින් අපි ඉදිරියට ඔබට යෝජනා කරන්න පුළුවන් නම් හැමෝම ගෙදර ඉඳලා සතුටින් ඉන්න වෙලාවක මොකද පවුලේ සතුට ආදරේ වැඩි කරන තවත් එක ක්‍රමයක් තමයි යෝම් පිහුම් කලාව කියලා කියන්නේ මේක කලාවක්. හැබැයි නිකන් අර උදේට නැගිලා කන්නන් වාලේ පානුයි දවල්ට බතුයි බොන්චි පරිප්පු කනවට වැඩිය මේ කලාවට වෙනත් අර්ථයක් දෙන්නට සියත ටීවී සන්ඩේ කුකින් අපි සමත් වුණා. ඒ නිසා උදෑසන 11:12 කියන වෙලාව වෙන් කරලා තියෙනවා සජීවී යෝම් පිහුම් පැයකට. विशेष යෝම් පිහුම් විතර කෑම බීම විතරක් නෙවෙයි අපිට පොඩි පොඩි දේවල් අපිට මුළු තැන් ගෙදරදී මගහැරන දේවල් අපි කරන්න ඕන දේවල් පවා අපිට chef හැමදාම කියලා දෙනවා එතකොට ඔයගොල්ලෝ දන්නවා හැමදාම අපි තරුවකට ආරාධනා කරනවා කලා ශේස්ත්‍රයේ කලාව තුලින් රසිකයන් පිනවන රසිකයන් එක ආදරෙන් බැඳිලා ඉන්න කලාව තමයි ජීවිතේ කරගෙන ඒ තුල නිවැරදි ගමනක් යන ආදරණීය ශිල්පියෙක්ට හෝ ශිල්පියෙක්ට අය හිමාලි සයුරංගේ මමත් ගොඩාක් ආදරය කරන නිහතමානී දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක් මං හිතනවා මගේ කාල සීමාවම ශේස්ත්‍රයේ ගත්තොත් එහෙම වසර 20කට ආසන්නයි ඇගේ කාල සීමාවත් ඒහා සමානයි මොකද අපි ඉතාමත් හොඳ යහළුවෝ ඒ රංගන ශිල්පිනියක් වෙන්නට කලින් බොහොම දක්ෂ නිවේදිකාවක් මමත් ආස කරනවා. ඒ නිසා හිමාලි අයිබන්. දැන් කලින් අපි හම්බුනේ. සෑහෙන කාලෙකින් ඕ ඉතින් අද මම හිතුවා මම දන්න මට ලේසියෙන් හදාගන්න පුළුවන් සහ මමත් කන්න ආස කෑමක් ඔබ වෙනුවෙන් හදන්න කියලා. හැබැයි මේ මම හදන තෝරගත්ත කෑමකේ හැම අඩුම කුඩුමක්ම ගෙදර නැති වෙන්න පුළුවන්. ඒව අවශ්‍ය නැහැ. අපි තියෙන විදියට කොහොම හරි අපි මේ බිරියානි එක හදාගන්න අද අපි කියලා දෙනවා. චෙෆ් මට උදව් කරනවා නේද කොහමද දැන් හිමාලි කතා කරනකොට මට මතක් වෙන්නේ මං දකින නිවේදිකාව එයා රංගන ශිල්පිනියක් වුණාට අපි චෙෆ් අපි ඔක්කොම වැඩකටුතු ආරම්භ කරන්න නිවේදිකාවන් ලෙස මීට අවුරුදු 20කට කලින් එතකොට මේ ඇගේ සුන්දර සිනහව කලාවත් එක්ක ආපු ගමනත් එක්ක බොහොම විශිෂ්ට තැනක ඉන්නවා ඒ වගේම සෙනල්ලා නේද දුව මගේ දුව ආ දැන් බලාගෙන ඉන්නවා චූටි දුවත් ඔන්න අම්ම කෑම හදනවා චෙෆ් මොකද මේ හිමාලි බුරියානි එකක් ගැන කතා කරද්දි මොකද චෙෆ් කල්පනා කරේ මට කල්පනා කරන දේ තිබුණේ නැහැ මොකද හිමාලි රික්වෙස්ට් කරලා තිබුණා සති 3කට විතර කලින් බිරියානි තමයි හදන්න කියලා. ගිය සතිය ආවේ අමිලා අමිලට මං හදන්න දෙන්නේ මේ වගේ ළඟින් යන එක හදන්න තිබුණේ. නමුත් ඒක වෙනස් කළා අමිලගේ ඩිෂ් එක වෙනස් කරා. දැන් මේ බිරියානි එකේ මොකක් හරි වෙනසක් කරනවද නැත්නම් අපි මෙහෙමයි මේක දැන් ගොඩක් වෙලාවට හිමාලි තමයි ගෙදර හදන බිරියානි එකක් සහ සමහර දේවල් තියෙන අපි මම එකතු කරන දේවල් මොකද මේ කාලෙට අපේ ගොඩක් දෙනෙක් ගෙදර ඉන්නේ. ඉතින් ඒ වගේ කාලයක සමහර දේවල් හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන් බැරි වෙන්න පුළුවන්. නමුත් ඉතින් ගෙදරදී පහසුවෙන් හදන්න පුළුවන් විදිය මේ යන අතරින් මම කියා දෙනවා. බලමු ඉතින් මෙයාත් සමහර දේවල් එකතු කරයි. ඕ මෙයා කුක් කෙනෙක්. ඉතින් හොඳ රුහණියක් මවක්. හිමාලි මොනවද අවශ්‍ය වෙන්නේ බිරියානි එක හදන්න? ඔව් අපිට අපි කලින්ම බාස්මති හාල් संपूर्ण सीयर सी आहार
කවදාවත් තැඹුණා මැති. තැඹුණා මේ හොයාගන්නේ වතුර ටිකක් වැඩිපුර තියලා ලුණු ටිකක් දාලා ඒක රම්පේ කෑල්ලක් ගොඩක් වෙලාවට ඉන්දියන් කට්ටිය නම් ස්ටායනසි කියලා තියෙනවා. ඒ වගේ ස්පයිසස් දාලා සිනමන් කෑල්ලක් දාලා මේක තැම්බෙන්න තියෙන ඔයිල් ටිකක් දාලා. තැම්බෙන්න තියලා සාමාන්‍යයෙන් අතුරු සුදු පාට අර මේ මිරිකනකට වත්තට අතුරු සුදු පාට පොඩ්ඩක් තියෙන්නේ. ඒ ගානට තියෙනකොට වතුර පෙරලා ගත්තා නම් හොඳටම හරි. ඊපස් වහලා තිබ්බම ගානටම ගානට අපි මේ බිරියානි එක හදනකොට ගානට මේක තැම්බිලා එනවා. හරි. හිමාලයේ ඇතුළේ තවත් අනිල් දෙවරුත් ඔව් ඊට පස්සේ මම පොල් කිරි ටිකක් හදාගත්තා. මේ වගේ පොල් කිරි ටිකක් ඒ වගේම මේක ගානිෂ් කරන්න කජු මුද්‍රස් පළම් මම වෙනම බැදගත්තා. ඒ වගේම ලූණු සුදු ලූණු වගේ දේවල් මෙන්න මේ විදිහට ගැඹුරු තෙලේ බැදගෙන තිනවා කරපිංචත් එක්ක. ඒත් එක්කම කහ මේ විදිහට කරදමුංගු කරාබුනේටි එනසාල් පතු මිරිස් වගේම සූදුරුත් කොත්තමල්ලි කොත්තමල්ලි ඇටක් ටිකක් මම අරන් තියනවා. ඒ වගේම මෙතන ගිතෙල් තියනවා. මීකිරි තියනවා. එක ගරම් මසාලා පවුඩර් හදන හැටි අපි චෙෆ් කියලා දෙමු. ලුණු ටිකක් ඒ වගේම මේ වගේ තුන පහ ටිකක් බිත්තරක් තියනවා නේ. ඔව් බිත්තර තියනවා. ඒක සරසීම සඳහා තමයි බිත්තර. සරසීම සඳහා මේ වගේ කුකුල් මස් ග්‍රෑම් 300ක් 400ක් ඔව් උතර 400ක් තියෙනවා. 400ක් විතර වගේ අපි පාවිච්චි කරනවා. දැන් බිරියානි වලට සෙනල්ල ගොඩක් ආසයිද? හරි මාසයි. මේ තව තියෙන මේ වගේ තක්කාලි අමු මිරිස් එතකොට මේ කොත්තමල්ලි කොළ බොම්බයි ලුණු ඒ වගේ දේවලුත් තෝනි. අපේ දුව හරි ආසයි. මොකද දන්නද විශේෂ හේතුව මේක මම තග්ගලා හදන රයිස් එකක්. මොකද 7 දිනක් 6 දිනක් විතර ආවට පස්සේ මාව නිකන් ගැහෙන්න ගන්නවා මේගොල්ලෝ කොහොමද කන්න දෙන්නේ කියලා. මට දැන් ওই පරිප්පු අරවාම හදා දිනනට වඩා මම තග්ගලා මේ ඊට පස්සේ ස්පයිසස් ටික දානවා. දාලා මේක හොඳට අතගාලා මේක රයක් තියන්න පුළුවන් නම් සීතකරණ සීසන් වෙන්න මම හිතන ගොඩක් රසයි අපේ මේ හදන කරි එක. හරි. ඔගොල්ලෝ ඉතින් ලුණු එහෙම සුද්ධ කරන අතරේ මතක් කරලා නම් අපිත් එක්ක ඉන්නවා වටවල ආයුෘතේ විශේෂයෙන් මේ දවස්වල ප්‍රතිශක්තිය කරන ගැන කතා කරන නිසා වටවල ආයුෘතේ එකක් බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි වැඩගත් ඒක ශරීරයේ නිරෝගීකම ඒ වගේම ප්‍රතිශක්තිකරණයට සහ ඔබ බොහොම ප්‍රබෝධවත් සිතින් වැඩ කටයුතු කරන්න ඕන නම් ඔබට පුළුවන් ආයුෘතේ එකක් වටවල දේශීය සන්නාමයක් වටවල තේකක් පානය කරන්න. ඒ වගේම තමයි ග්ලෝ කොලජන් කියලා කියන්නේ හැම පැහැය ගැන වැඩිපුර ඉතින් හැමෝම හිතනවානේ හැමෝම ආසයි පැහැ ලස්සන වෙනවා නම් ලස්සන වෙන්න ගොඩක් අය කැමති මේ ගැහන පිටිමි බේදයකින් තොරව ඒ නිසා ග්ලෝ කොලජන් දවසට ශෂේ පැකට් එකක් පානය කරන්න පුළුවන් නම් ඔබට එතනත් තියෙනවා නිරෝගීකමත් එක්ක සමේ පැහැය. එතකොට දැන් අපි ලුණු එහෙම සුද්ධ කරමින් යනවා. හොඳට වෙන ඒක පේන වැඩ කරන මම හරියට වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ මම ගොඩක් වෙලාවට රාත්‍රී කෑම නම් මම ගෙදර හදනවාමයි අනිවාර්යෙන්. මොකද මගේ දුව හරි ආසයි මේ මගේ අම්මා තමයි ගෙදර යුම් පිහිම් කරන්නේ. හැබැයි මගේ දුව හරි ආසයි රෑ කෑම එක මම හදන එකට. මොකද මම මොන හරි එයා ආස දේවල් කියන්නේ එයා හරි ආසයි වෙස්ටර්න් කෑම එතකොට මොන හරි ඉන්දියන් කෑම ඒ වගේ කියන්නේ ලංකාවි කෑම උදේ කාලා දවල්ුත් කාලා රෑත් කන්න ආස නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම මම යාට මේ රෑට විශේෂයෙන් යා ආස දෙයක් හදලම දෙනවා. ඒක හොඳයි. මම පොඩි ළමයි ආසයි මොන හරි වෙනස් දෙයක් නේද? අනිත් එක සුරංගි මම තව දෙයක් දකින්න මේ දවස්වල දැන් ඇත්තටම අපිට අමාරු කාලයක් යන්නේ. මේ 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 බත මම යෝජනා කරනකොටත් එපාරක් හිතුවා මේ කාලේ අපිට පුළුවන් ද මෙච්චර ටිකක් වියදම් වැඩි දෙයක් කරන්න නේද? ඒක නිසා මේ දවස්වල ඕනනම් හදන්න යන්න එපා. තියෙන වෙලාවක හදමු. අද මේ දැක්ක මම හරියට දැන් එනකොට මේ ගොඩක් කෑම ඔව් පිටින් ගෙන්න ගන්නවා. ඉතින් වෙනසකටත් එක්ක එහෙම කරන එක හොඳයි. නමුත් මම හිතනවා අපි ගොඩක් මේ පිටින් කෑම ඕඩර් කරලා ගොඩක් ලොකු මුදලක් අපි වැය කරනවා. ඉතින් ඒක නිසා පුළුවන් නම් අපි ගෙදර මේ හරිම ලේසි මේ වගේ දේවල් මේ රෙසිපීස් බලලා හදන එක අත්හදා බලලා වැරදුනාට කමක් නැහැ. මේ ඒ වියදම් ඒ වියදම් කරන මුදලෙන් නේද ඔයා කියන එක හරි. දැන් අපි මේ දවස්වල ගොඩක් අය නිකන් දැන් ගන්නවා ෆෝන් එක ඕඩර් කරන්න ලෑස්ති නැහැ. මේ ඕඩර් කරන එකේ සෑහෙන ලොකු ගාණක් යනවා. දැන් ගෙදර අය එකතු වෙලා මේක කොච්චර ආසාවෙන් හදුවත් කන්න බැලුවොත් හිමාලි කිව්වා වගේ මේ බරට ගිනලා හදාගන්න එක වාසි රසයි ගෙදර දෙයක් නේද? ඒ කියන්නේ වේල් කීපයක්ම අපිට මේක
කන්න පුළුවන් නේ අපි ගොඩක් ලොකු ගණන් දීලා මේ වඩකල එක වේලකට ගෙන්න ගන්නවා අපරාදී. ඉතින් උනත් ෆ්‍රිජ් එකේ හැරි දාලා රත් කරලා ගන්න පුළුවන්. චෙෆ් අපි දැන් මොකද කරන්නේ? ඔව් මම මේක දැන් මෙයා සුද්ධ කරනකම් මම ටක් කරලා චිකන් එක සීසන් කරන මේ සුදුරුන් ටික චොප් කරා. මේ චිකන් එක සීසන් කරන්න දාන ටික. හරි. අන්න චිකන් එකට දා ගන්නවා. ඊට පස්සේ අපි දාමු මේකට අනිත් ස්පයිසස් ටිකත් ගරම් මසාලා ඒ වගේම ගරම් මසාලා හදන හැටි කියන්නේ. හන්දක් දැම්ම නම් ඇති. කොහොමද ඇත්තටම හදන්නේ ඒක? ගරම් මසාලා ඇත්තටම හදන්නේ මේකේ ස්පයිසස් ටිකක් එකතු වෙනවා. කියුමින් පවුඩර් දානවා. ඒ වගේම කොත්තමල්ලියට දානවා. මේකට කරාමොනටි එනසල්. ඒ වගේම සාදික්ක දානවා. ඒ වගේම බේ ලීව්ස් කියලා තියෙන මේ කොලයක් ඒකත් එකතු කරනවා. ඒ වගේම ඒ ටික දාලා මේක හොඳට ග්‍රයින්ඩ් කරනවා. ග්‍රයින්ඩ් කරලා තමයි මේක ගරම් මසාලා එක හදන්නේ. දැන් අපි 3 5කට නම් ගොඩක් හාල් ඒ වගේ දේවලුත් එකතු වෙනවනේ. මේකට නෑ. මේ දේවල් තමයි එකතු වෙලා හරි රසයි. හරි. හිමාලි මේ සාමාන්‍යයෙන් කැමති සැරට ටිකක් කැම කනවාද බබා හැම ගෙදර කොහොමද අපි සැරට කනවා අපි මේ ඔව් අපි ආසයි සැරට කන්න මේ කර්ට් ටිකකුත් දාන්න මේ සැරට කන්න ගොඩක් ආසයි මේ පුරුදු වෙලා එක දැන් ටිකක් සැරට ඕනේ කොහොමත් අපි ටිකක් ශ්‍රී ලාංකෙන් වැඩි පුරු සැරට කැම කන්න කැමති නේද ටිකක් ඔය සුදුවට වැඩිය කැමති නැහැ ටිකක් දාන්න අපි ටිකක් මිරිස් රසට කැමති අය මේක හොඳයි මේ දවස්වල කොහොමද කලා කටයුතු හිමාලි හිමාලිගේ ටෙලිග්‍රෑම් එකක් මතන සියත නාලිකාවෙත් විකාශය වෙනවා එතකොට සම්මුණාද තියෙන්නේ ඉතින් වැඩ කීපයක් මේ යනවා මේ සුරංගි ඔව් මේ දවස්වල ඉතින් හැබැයි මෙහෙම බ්‍රේක් ගන්න තමයි යන්නේ කියන්නේ කඩින් කඩනේ කඩින් කඩ කරනවා අයිනා වත්තනවා ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා මොකද රසේ තත්ත්වයක් එක්ක ඔව් ඒකත් ඉතින් ඒ නමුත් මං හිතන්නේ ඔබගේ විතරක් නෙවෙයි මුළු සමස්ත අපි හැමෝන්ගේම කලාකරුවන්ගේ ගායක ගායිකාවන්ගේ අධ්‍යක්ෂකවරුන්ගේ වේදික නිවේදිකාවන්ගේ මේ හැමෝන්ටම ලොකු අමාරු කාලයක් යන්නේ ඒත් ඉතින් මේ වගේ රිස්ක් එකක් අරගෙන කියන අවදානමක් අරගෙන අපි මෙහෙම හරි දිවසේ ඉන්න ඔබට විනෝදයක් සතුටක් රසවින්දනයක් ගෙනත් දෙන්න සුවයක් ගෙනත් දෙන්න මං හිතන්නේ මේ වැඩසටහනින් අපි උත්සාහ කරන්නේ ඒක නේද අනිවාර්යයෙන්ම මොකද දැන් අර හිමාලි කිව්වා වගේ දැන් හිමාල්ල මේ දවස්වල ඇත්තටම මේ මේ නාට්‍ය රූපගත කිරීම වලට පවා ඒ මේ ෂූටින් වලට සහභාගී වෙන්නේ නැහැ. නමුත් ඔවුන් මේ මේ ඇයි එන්නේ මාධ්‍ය තුලින් මේ ප්‍රේක්ෂකයන් සතුටු කරන්න gedara ඉන්න ඔබට මං කිව්වා අර මානසික සුවය අපිට ලබා දෙන්න පුළුවන් මාධ්‍ය තුලින් රසවින්දනය හරහා. ඒ නිසා ඒකයි මේ කලාකරුවන්ට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා සීත නාලිකාවෙන් සඳුකිතින් ප්‍රෝග්‍රෑම් එකෙන් ඔබ වෙනුවෙන් සමස්ත ප්‍රේක්ෂකයන් රසිකයන් වෙනුවෙන් සහභාගී වීම පිළිබඳව දැන් අපි මේ සුරංගි මේ කොත්තමල්ලි ඇට ටිකකුයි සූදුරු ඇට ටිකකුයි අරගත්තනේ. ඉතින් ඒක අපි පොඩ්ඩක් හබලේ රත් කරගන්නවා. මොකද මේ මම චුට්ටක් ඒව දානවා. මොකද එතකොට හොඳ සුවඳක් හොඳ බිරියානිකේ හොඳ රසක් එනවා. ඒක නිසා මේ චෙෆ් වේ දේ කරලා පොඩ්ඩක් ඒක චුට්ටක් කුඩු කරගන්න ඕනේ නේද චෙෆ්? ඔව්. දැන් කුඩු කරගන්න පුළුවන්. තව මොනවද සාමාන්‍යයෙන් හදන්නේ කෑම බීම ගෙදර? බිරියානි වලට අමතරව දැන් සී ෆුඩ් කැම එක කියන්නේ මොනවද ඔය අපි ඉන්දියා පාප වගේ ඒ පැත්තට ඒ පැත්ත ආච්චිම හදනවනේ ඒ පැත්ත මම කියන්නේ මම හදන මම ඒවට වඩා මම ආසයි ටිකක් වෙස්ටර්න් වෙස්ටර්න් පැත්තට වෙන්න හදන්නේ මොකද ආච්චි අම්මා ඉන්දියා පාප පිට්ටු වගේ දේවල් යට හදලා දෙනවා ඉතින් කොහොම හරි මම හැබැයි ගොඩාක් අඩුයි සුණංගි මේ බොරුවට වියදම් කරනවා ඒ කියන්නේ කඩවල් වලට වියදම් කරන රෙස්ටුරන්ට් වල ඉඳලා හිටලා අපි යනවා නමුත් ඊට වඩා මම ඒ දේවල්ම ගෙනල්ලා ගෙදර හදනවා වැරදුනත් ඒක ගානක් නෑ ගෙදර ඇයට මේ නමුත් අපි සතුටින් ඒ හාරේ ගන්නවා මම ලස්සනට ටේබල් එක arrange කරලා යාට නිකන් රෙස්ටුරන්ට් එකට ගියා වගේ හිතෙන්න අර ජූස් එකක් හදලා දීලා ඒක ලස්සනට යාට සර්ව් කළා ඉතින් යාට ඒ ෆීලිං එක දෙනවා ඉතින් මං හිතන්නේ මේ පුරු වියදම් කරන්න ඕනේ අපිට ගෙදර ඉඳන් මේ සතුට ගන්න පුළුවන් ගන්න පුළුවන් ඒක ඇත්ත ඔව් එයන් චෙෆ් අපි පොඩි බ්‍රේක් එකකට යන්නද මොකද තත්තේ ඔව් බ්‍රේක් එකකට යන්න පුළුවන් අපි මේකත් මේ මේ චිකන් එක අපි හැදෙන්න දාලා මියන් ගී ටිකක් දාලා ඊට පස්සේ කපාගත්ත ලූණු සුදු ලූණු ටිකකුයි මේකට දාලා අපි චිකන් එක අපි කරි එක හදා ගන්නවා ඊට පස්සේ එනකොට අපි කියන්නම් තමනා දැට් කරන්න ඕන කියන එක හරි එහෙම කරමු ඔව් ඉතින් ඔබ ආදරය කරන හිමාලිත් එක තමයි අපි අද දවසේ සංදෙකකින් මේ පැය ගෙවන්නේ සජීවී ලෙස අපි පුංචි විරාමයක් කරන් ඉක්මනට මේනවා ඔහොම මේ චෙෆ් මොකද දැන් තත්තේ අපේ කෑම එකේ අපි චිකන් ටික මොකද අපි ටයිම් එක නිසා අපි මේක දාගත්තා. අක්කේ දාමුත් මේක රම්පෙ කරපින්ට ටිකක්. ඔව්. අම්ම රම්පෙ ටිකක් දානවා. දැන් සුවඳ එනවනේ. සුවඳයිනේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි සරංගි මේ ඉන්දියන්
කියන්නේ බිරියානි වගේ දේවල් හදන්නට හරිම හරිම සුවඳයි මේ. ඔව් විඳින්න පුළුවන්. කන්න කලින් විඳින්න කුත් වෙනවානේ. වැඩි වෙලා තියෙන බඩගින්න නම්. මොකද අක්ක මේ ඉන්න ප්‍රමාණයත් එක්ක ගත්තට පස්සේ තියා මේකට ග්‍රේවි ඕන වෙනවා. ඔව්. ඒක නිසා දැන් අපි අර මේ කුඩු කර මේ කුඩු කරගත්ත මේ තියෙන වාගේ මේ රෙසිපි එකක් මේක. ඒක නිසා මේකට කොත්තමල්ලි අටයි ඒ වගේම තමයි කියුමින් ටිකකුයි මේකට පොඩි කරගත්ත කබලේ බදලා ඒකිනුත් ටිකක් එකතු කරගත්තා. මසාලා ටිකක් දාමුද? තව ටිකක් ආවනම් පාට හොඳයි කියලා හිතනවා. මොකද චිලි ටිකක් දාමුද? මට ඒතර මිරිස් දැන් ඔය මේ චිකන් එකට මොකක්hari කියන නමක් තියෙනවද? මේක මේක ඇවිල්ලා බිරියානි ග්‍රේවි එක. ග්‍රේවි එක. දැන් මේක අපි ඉස්සෙල්ලාම ග්‍රේවි එක හදාගෙන තමයි බතට එකතු කරන්න හදන්නේ. කුරුමා කියනවා එක එක ඒවා තියෙනවා ඒවනේ වෙන්නේ. නිකන් සාමාන්‍ය ග්‍රේවි මේ චිකන් ග්‍රේවි. මේකට අපි මසාලා ග්‍රේවි කියලා කියන්නකෝ. මසාලා ග්‍රේවි. මිරිස් කුරු ටිකක් දානවා. මොකද මේකේ පාට ටිකක් මදි නිසා. ආඩිය සැරට සැරට ඕනේ. චලනේ කියන සැරට හදන්නද? චලනියයි කලම වෙලා. එයා මට ඊයේ බිරියානි එකක් හදලා ෆොටෝ දාලා කියන මේ මගේ බිරියානි කියලා. ඔය ඒක තමයි යාර අපි හදපු එකක් ඔය දාලා දැන් මේකට අපි ලෑස්ති කරගෙන හිටියානේ කරද මුංගු කරා වෙනසා ඒ චුට්ටකුත් අපි පාවිච්චි කරන්න බලන් ඉන්නවා. දැන් එකකින් ටිකක් මේ වගේ වෙන්න අපි දාගන්නවා. ගොඩක් දාගන්න එපා. කරද මුංගු කරාබු නැටි වල උණු දැම්ම නේද අක්කේ ඔව් කුරුදු පොත් ඒ වගේමයි හිමාලිගේ මේ දවස්වල ටෙලිග්‍රෑම් එකක් අපේ සීතනාලිකාවෙත් විකාශය වෙනවා හැමදාම උදේ උදෑසන 10:30ට හැමදාම දවස් පහේම ඉසිර භවන නේද ටෙලිනාට්‍යයේ මේ මේනක රාජපක්ෂත් එක්ක රංගනින් දායකත්වයෙන් 100ටත් එක්ක දැන් ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා හිමාලි ඒ නිසා විශේෂයෙන්ම ටෙලිනාට්‍ය පිළිබඳව සීතනාලිකාවත් එක්ක ප්‍රේක්ෂකයෝ දැන් වැඩි හොඳ ටෙලිනාට්‍ය විකාශය වෙන නිසා හොඳ වැඩ කරනකොට වැඩි නේ වැඩි තමයි ඒක එහෙමනේ දැන් හැමෝම එක එක ශේෂ් වලින් ආවයි කියලා හැමෝම ජනප්‍රිය වෙන්නෙත් නැහැ හැමෝම මිනිස්සු අතරට යන්නෙත් නැහැ ඒකට හේතුව එක එක කෙනාගේ කුසලතාවයන් සහ වාසනාවනේ හරිද වාසනාව කියන එක ඇත්තටම මම බිලීව් කරන දෙයක් නෙමෙයි මේ වාසනාව කියන දේ මම හැමතිස්සෙම මම විශ්වාස කරන්නේ දක්ෂතාවය ආත්ම විශ්වාසය කියන්නේ විශ්වාසය කැපවීම වාසනාව කියන දේ මොනොත් අපිට කියනවා ආයේ වාසනාවට කියලා මේ නැත්තම් එහෙම නැහැ වෙන්න වෙන්න පුළුවන් අපිට එතනට යන්න පුළුවන් හිතන ඉලක්ක වලට මට මගේ දෙයක් තමයි මට යන කම්ම මම ඒකට යනවා ඔව් මගේ ඕන දෙයක් මගේ පුද්ගලික ජීවිතේත් මගේ අධ්‍යාපන කටයුතු කරන කාලෙත් මම මේ රංගනය කරන කාලෙත් නිවේදනය කරන කාලෙත් මට අවශ්‍ය තැනට මම ගියේ මගේ වාසනාවට නෙවෙයි උත්සාහයෙන් දක්ෂතාවයෙන් ආත්ම විශ්වාසයෙන් උයන එකත් එහෙමයි කූත් බෑ නමුත් කරන්න දෙයක් ගත්තහම මම අතහරින්නේ නැහැ සමහර අය ඉන්නවනේ උයන්න කම්මැලි උයන්න ආස නැහැ ඒක හරි කම්මැලි දෙයක් නේ පුදු සෞතු වෙනවා අත්වල ලස්සන යනවා එහෙම කියලා නමුත් ගැහණියක් ඇසේ තමයි මුළු ගෙදරක හැල්ලේ තියෙන්නේ ගෙදරක රසය තියෙන්නේ ඉතින් ඒක නිසා ඒ රසයෙන් වඩා ආත්ම රසවත් වෙන තමයි මුළු තැන ගියේ ඉතින් එතන දෙන ස්පාර්ක් එක එතනින් අපිට ඇති වෙන උත්තේජනය මුළු ගෙදරටම බලපානවා ඒක නිසා මේ කෑම කියන දේ නේද ජේ මම බලන් හිටිය දැන් නිවේදිකාවන් නිවේදිකාවන් දෙදෙනෙක් එක්ක දෙනා අරගෙන කතා කරන් දෙතියලා සහ ඒගොල්ලෝ කතා කරගෙන මම බලාගෙන හිටියා ඒක මමත් එයා කතා කරනවා විඳිනවා එයා කතා කරනම හරි ආසයි ඉතින් ඒක නිසා ඒක මම බලන් ඉනවා හැමදාම කතා කරනවා ඒක නිසා බැරි ගාති හරි මම ඉව්වා කියලා දැන් තාමත් හොඳට ඉක්මනින් යන්න පුළුවන් කෙනෙක් මම මම තේරෙනවා කපනකොටම තේරෙනවා අපි දැන් අපි තක්කල් ටිකක් මේකට දාන්න ඕනේ මොකද ගොඩක් කලාවට අද ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ ගිහලා බැලුවොත් එimhe බිරියානි වල ග්‍රේවි එකේ නැහැ නමුත් ටොමැටෝ ටිකක් දැම්මොත් එimhe මේ චිකන් එකත් එක්ක රස වෙනවා මොකද ඒ ඇඹුල් රසය කියන එක බිරියානිකට අනිවාර්යෙන් ඕන ඔව් දැන් අපි සාමාන්‍ය බිරියානි ගත්තොත් අක්කේ ගොඩාක් මේන්ලි හැදෙන පකිස්තාන් බිරියානි කියලා තියෙනවා ඊට පස්සේ ඉන්දියන් එක තියෙන ගොඩක් අය මේ අරබික් රටවල් වලත් හදනවා අපි ලංකාවේ හදනවා වගේම ඉතින් ওই ගොඩාක් කලාවට අපි ගියොත් එimhe අපිට හම්බෙන පකිස්තාන් බිරියානි එකේ ඇඹුල් රසය ටිකක් වැඩි ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ලයිම් හරිය නැත්නම් ලෙමන් කියන දේවල් ස්ලයිස් කරලා වගේ බත් එකට එකතු කරනවා. ඉතින් ඒකෙන් වෙනම රසයක් එකතු වෙනවා මේ බිරියානිකට. සහ බිරියානි හදනකොට ඔය ඩම් කරනවා කියලා තියෙනත් අපි ෆ්‍රයිඩ් රයිස් හදනවා වගේ එකට කවලම් කළා හදනවා. අපි හදන්නේ මේ ඩම් කරන එක නෙමෙයි. ඩම් කරලා හදමුනේ. ඩම් කරලා හදනවා. ඔව් හදමු. ආයෙම කරමු නේද? අපිට ඒක හොඳයි නේද ඒ අද්දේ. ඔව් ඒක තමයි. දැන් මේක හොඳට හොදි ගතිය තියෙනවා දැන්. පොඩි ග්‍රේවි ගතියක් තියෙනවා. තක්කල් ටිකක් දාමු. තක්කල් ටිකක් අපි දැන්. ඔව්. ඒ අතර මතක් කරන්නම් වටවල ආයුර්තේ අපිත් එක්ක ඉන්නවා විශ්වාසයෙන් වටවල ආයුර්තේ කියලා කියන්නේ මේ දවස්වල හැමෝගෙම අවධානය දෙනාගෙන තියෙන තේ වර්ගයක් විශේෂයෙන්ම වටවල දේශීය සන්නාමයක් ඔවුන් මේ කාල සීමාවේ විශේෂයෙන්ම
ජනතාවට අවශ්‍ය ප්‍රතිශක්තිකරණයේ පිළිබඳව හිතලම තමයි මේ ආයුර්ති එක ඔබට හඳුන්වා දෙන්නේ. ඒ නිසා දවසට තේ කෝපයක් දෙකක් පානය කරා කියලා ඔබට වරදක් වෙන්නේ නැහැ. තව ටිකක් ඇඟට හොඳයි නිරෝගී බව ශක්තිය ඒ උත්තේජනය හැමදේම ලැබෙනවා. ඒ වගේම ග්ලෝ කොලජන් කියන්නේ රූපය ගැන කතා කරනකොට ලස්සන ගැන කතා කරනකොට මේ දවස්වල තියෙන නම්බර් 1 බ්‍රෑන්ඩ් එකක්. ඒ නිසා ග්ලෝ කොලජන් ශෂී පැකට් එකක් දවසට පානය කරන්න පුළුවන් නම් එතරම් තියෙන ලස්සන. දැන් මොකද වෙන්නේ හිමාලි? දැන් හොඳටම හරි. දැන් මේකට දැන් අක්කර රයිට් එකකුත් ඕනේ. මොන හරි එකක් ඕනේ කියන එකත් එක්ක. ඔව්. ඉතින් ඒක නිසා අපි රයිට් එකක් තියලා දාගමු. දැන් ඒතුළු ලීසි. කියුකම්බ ගෙඩියක් තියෙනවා මං ගෙනාලා. ඒකෙන් භාගයක් වගේ ගමු. මං දෙන්නවට භාජනයක්. මොන හරි විරාමයකට යන්න අවශ්‍ය නම් චෙප්ට අපි ඔව් විරාමයකට ඕගලොන්ට යන්න අවශ්‍ය නම් අපි යමු. මේක කපන චූටි කොටුවක් එක්ක. කපන මෙහෙම කපන ලීසි වට. දැන් අපි දන්නේ නැති ටෙක්නික්. ඔව් චෙප්ට හරියට කියලා දෙනවා. ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ අපිට හිතින් හිතින් පැත්තරනේ අපි කපන්නේ ඕන දැන් හරිම විදිහ දැන් ඕක ඊට පස්සේ ඕනනම් මේකත් මෙහෙම කපලා අපි මැද අයින් කරන්න ඕනනම් අයින් කරන්න පුළුවන් එහෙම නැත්තම් ඒකත් පාවිච්චි කරන්න පුළුවන් මේක කොටු කපා ගන්න ලේසි කොටු වලට මේ දිග හතර කපලා ඉතින් නංග ලේසි මේක මේ විදිහට දැන් ඔන්න අපි බිරියානියේ ඉතුරු කොටස් ටික තමයි කරමින් සිටින්නේ. අපි එහෙනම් බ්‍රේක් එකට යමුද චෙෆ්? යා. ඔව් අපි එහෙනම් මෙහෙම කරමු. කිසිම දෙයක් අපි මේ ඔබට නොපෙන්වක් කරන්නේ නැහැ බ්‍රේක් එකේදී. මේ ඔක්කොම චෙෆ් කියනවා ඔබට හැමදේම. ඒ නිසා අර හිමාලි කිව්වා වගේ ගෙදර ඉඳන් අපි නිකන් ෆෝන් එක අරන් ඕඩර් කරලා ලොකු ගණන් දීලා මේ ලෙඩ දුක් හදා ගන්න නැතුව ගෙදර ඉඳන් තියෙන දේවල් එකතු කරලා ගෙදර හදලා පුංචි දරුවන්ට දෙන්න පුළුවන් නම් වඩා වටිනවා. අපි පුංචි විරාමයක් අරගෙන ඉක්මනට මේ දාන්න. බඩකින් දැන් වැඩි වෙලා තියෙන්නේ මොකද සුවඳ එනවා නේද මොකද හිමාල නම් කාලා ඉලා තියෙන්නේ මම නම් කන්න හම්බුන්නේ ඒ නිසා දැන් මට බඩකින් වැඩි මට කාලාවත් මට ඒත් බඩකින් නැහැ අනිත් එක chef මේ දැන් බිරියානියකට අපි chicken අද භාවිත කරේ සරංගේ පොල් කිරි ටිකක් දාමුද අපි මේකට හා මේකට දැන් අපි කම්බිරිස් චුට්ටකුත් දැම්මා හා දැන් මේ හදාගත්ත කොත්තමල්ලි කොල චුට්ටකුත් දැම්මා මොකද මේ රසය ටිකක් බැලන්ස් වෙනවා රස බලන ඕගොල්ලෝ තේරෙනවා මොනවද තව අඩු වැඩි කියන එක बिरयानी මේ වගේ කාලෙක ගොඩක් වෙලා සෝයා මීට් තියෙනවා සෝයා මීට් වලින් සෝයා මීට් එකකින් හදන්න පුළුවන් මේ වගේම ඒක ලේසි මේ කාලේ පොඩ බජට් එකක් නැහැ බිරියානියේ තියෙන්නේ කොහෙවත් නීති නැහැ ඒ කියන්නේ මේක දාන්න ඕනේ ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකට ගියොත් එහෙම දැන් ගොඩක් අතේ ඉන්ටර්නෙට් තියෙනවානේ ෆෝන් වලින් බලන්න කරන්නේ ඉතින් ෆෝන් වලින් බලලා කරනකොට බලන්න පුළුවන් එක එක දේවල් දාලා එකතු කරලා හදලා දෙන්න හැබැයි අන්තිමට එන්න ඕනේ බිරියානි කියන්නේ Tamanට කන්න පුළුවන් මට්ටම රසට තියෙන්න ඕනේ ක්‍රම දෙකක් මම අර ඉස්සලා කිව්වා වගේ මේක ඩම් කරලා හදන්න පුළුවන් එහෙම නැත්නම් ෆ්‍රයිඩ් රයිස් එකක මික්ස් කරන්න පුළුවන් ඒ ග්‍රේවි එකත් එක්ක. ඒක තමයි තියෙන එකම වෙනස. ඉන්ග්‍රීඩියන්ට්ස් අපිට වෙනස් කරන්න පුළුවන්. හරි. එතකොට දැන් අපේ තාම කරිය ඉවර නැහැ. දැන් කරිය අවසාන මට්ටමේ තියෙන අපි ඕල් කිරි එකතු කරා. මේක හොඳට කවලම් කරලා තව ටිකක් වෙලා මේක රිඩියුස් මොකද කර්ඩ් තියෙනකොට කර්ඩ් වූ චිකන් එකට හොඳට උරා ගන්න. මොකද අපි මේක පැය 24 සීසන් කරේ නැහැ නේ ඒක නිසා. අක්කේ දැන් අපි රයිට් එකටත් මම මේක කපලා දාලා. ඔව් රයිට් එකට අපි මේ කියුකම්බ ඒක කපාගත්ත කොටුවට දැන් අපි මේ පොඩියටම කපමු ටික මේ කපා ඒකට විදිහක් තියෙනවද මේ හරියට මේ කපන්න පොඩියට කපලා ගොඩක් වෙලාවට කොත්තමල්ලි කපන්න එපා කියලා කියනවා කඩන්න කියලා නමුත් ඉතින් අන්න එහෙම කපලා දැම්මොත් හොඳයි කියලා මට හිතෙනවා ඔව් දැන් ඔන්න අපි ඒ කියුකම්බ වලින් හදන දේත් අපි ඔන්න හොරට පෙන්නනවා දැන් සමහරක් වෙලාවට හිමාලි මේ වෙලාවේ ඔයත් එක්කම යන පිරිසකුත් ඉන්නවා ඇත්තද ඔව් මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙනස ඒකයි අපි කල්තියා කිව්වනේ ඔයා එනවා මේවා හදන්නේ දැන් ඉතින් ඒ නිසා ඔයාලට ආදරය කරන අයත් මේ වෙලාවේ ලයිව් වෙනවා ඇති කියලා විශ්වාස කරන පුළුවන් නම් ඉතින් අද බැන්නා හවසට පුළුවන් හෙට පුළුවන් මේ දවස්වල වැඩ ගොඩක් අඩුයිනේ ඉතින් මෙහෙම දෙයක් හරි කරලා අර ඔයා කිව්වා වගේ සතුට ගෙදර ආයත් එක බෙදා ගන්න පුළුවන් නම් වටිනවා දැන් අද මොනවද මේ ඉරිදා ගෙදර හදන්න බලාපොරොත්තු වෙන්නේ දවල්ද අපි ඊරට නම් අර කුලං වලින් හදන ඕ ඒක මමත් හදත්ත මේ මම අතට කාලා තිබුණ නැහැ එතකොට දැන් දවල්ට අද බිරියානිද? අද නම් කොහොමද දන්නේ අද ඉතින් මම මෙහෙට ආපු නිසා අම්මා තමයිනේ. අම්මා තමයි.
හරි මේක ඩෝනර් එකේ තව ලුණු දාන්න පුළුවා තක්කාලි පොඩි කෑල්ලක් මදේ අයින් කරලා දාන්න පුළුවා පාටින් දාන්නද චෙෆ් තක්කාලි කෑල්ලක් දාන්නද මදේ අයින් කරලා දාමු කමක් නැහැ මොකද මේ එතකොට තමයි ලස්සන පාටක්වත් පේන්නේ නේ හ්ම් ඕ කෑම එක ලස්සනක් තියෙනත් ඕනේ නේ අනිවාර්යයෙන් චෙෆ් අපි ප්‍රශ්නයක් අහනවානේ ඔව් අද මොකක්ද අහන්නේ අපේ ප්‍රේක්ෂකින්ගේ ඔව් අද අහන්නේ ඇත්තටම මේ හිමාලියක කිව්වා මේ එයාගේ බිරියානි එකට එයා විශේෂ සමුද්‍රව්‍ය දෙකක් එකතු කරගන්නවා කියලා. අහහ. තවත් මම ලේසි කරන්නම්. කබලි මම බදලත් ගත්තා ඒක. මම තමයි වැඩේ කරේ. මොනාද ඒ අපි එකතු කරගත්ත සමුද්‍රව්‍ය කියන එක තමයි. මොකද අද අක්කගේ බිරියානි කියන හදන්නේ. සමුද්‍රව්‍ය දෙකක් නේ චෙෆ්. ඔව්. ඉතින් ඒ සමුද්‍රව්‍ය දෙක මොනාද කියලා තමයි අහන්නේ. එයා ගෙදර හදනකොට කොහොමද ඒක රසවත් කරගන්නේ වැඩි දුරට රසවත් කරගන්නේ කියන දේ දෙක. අපි එකතු කරන මසාලා එකේ තියෙන ඒ දේවල්. නමුත් ඒක ටිකක් වැඩිපුර විශේෂයෙන් එයා එකතු කරනවා කියලා කිව්වා. හරි. එතකොට ඔන්න හිමාලිගේ ප්‍රශ්නේ පැහැදිලි. හිමාලි බිරියානි එක ගෙදර හදාගන්නකොට විශේෂ දෙයක් සමුද්‍රව්‍ය දෙකක් එකතු කරන රසය වැඩි කරගන්න මේක කබලේ බෙදලා ගන්න පුළුවන් චෙෆ් උදව්වකුත් කරා. ඉතින් මේ ප්‍රශ්නට උත්තරේ එවන්න හැබැයි නමයි ලිපිනේ අනිවාර්යෙන් එවන්න ඕනේ. මොකද චලනේ කියනවා ප්‍රොඩියුසර් ගොඩක් අය උත්තරේ වරන නම ලිපිනේ නැහැලු. එතකොට තෑග දෙන්නේ කාටද අපි? තෑග් ඔබට දෙන්න ඔබ මෙතනට ගෙන්නන්න අපිට අනිවාර්යෙන් මේ ලිපිනේ අවශ්‍යයි නම අවශ්‍යයි. ඒ නිසා ඔබට පුළුවන් හරි උත්තරෙත් එක්ක පුළුවන් නම් අලස්සන නිර්මාණශීලී දෙයක් කරන්න WhatsApp කරන්න පුළුවන් 0701834152 0701834152 ඒ වගේමයි Sunday Cooking සීත ටීවී නම්බර 117 10 හුළු පිටියේ වැවපාර කොළඹ දෙක අපි ලිපිනේටත් ඔගලන්ට උත්තරේ වන්න පුළුවන්. හරි. එතකොට චෙෆ් අපි තව බ්‍රේක් එකකට යන්නත් ඕනේ. මොකද තාත්තේ? ඔව් දැන් අපි රයිට් එක හදා ගන්නවා. ඒ අතරේ මම භාජනය ලිපේ තියව තව එකක්. දැන් අපි මේක මේ දැන් පොල් කිරි ටිකක් මම ඉතුරු කරගත්තා. ඊ තියෙනවා. ඒ ටික දාලා මේ තියෙන්නේ මම භාජන රත් වෙනු ගී ටික ඉතුරු කරන්න අක්කේ. හරි. එකක් ඉවරයි නේ හිමාලි. ඊට පස්සේ මේකට කහ චුට්ටකුත් දාමු. ඔන්න එනසල් කරාමන ටිකකුත් දැම්මා. කහට ඕනේ පාට වැඩි කරන්න නේද? ඔව්. සාමාන්‍ය පාටත් කලරින් වගේ දේවල් එකතු කරගන්න ඕක පාට. කඩක දාදොත් ඇති නේ පොල් කිරි ටික දාමක්. දැන් තවත් සුවඳක් එනවා අර ගිතෙල් එකතු වුණාම එන පොල් කිරි දානවා. 5 මිනිත් තියෙනවා නම් දාන්න පුළුවන් නැත්නම් පොල් කිරි. හරි. දැන් මම ඊට පස්සේ දැන් බ්‍රේක් එකට යන්න පුළුවන්. අපි ඊට පස්සේ මොනවද කරන්න කියලා කියන්න බ්‍රේකින් ආවට පස්සේ. හරි එහෙනම් අපි ඔන්න බිරියානි එකේ ඔක්කොම අවශ්‍ය ටික දැන් අවසන් අදීරේ යන්නේ හිමාලි සෞරංග ඔබේ ආදරණීය තරුව තමයි අද එයාස දේවල් අපිට කියලා දෙන්නේ අපි පුංචි විරාමයක් අරන් ඉක්මනට මේන්නම් මෙසියෙත් ටීවී සන්ඩේ එවුම් පියුම් කලාව කොයිතරම් ලස්සනද කියලා හිතෙන්නේ චෙෆ් මේ විදිහට ලස්සනට මේ දේවල් අපිට අවසානයේ ඔක්කොම ලස්සන්ට නිමා කරලා දෙනකොට දැන් ඔන්න හිමාලියන් ගිහලා සැදී පැහැදී ඉන්නේ බිරියානි කී රස බලන්න. මොකද හිමාලිනේ හැමදාම හදන දැන් මේක චෙෆ් කේත් අදහස් එකතු වෙලා නේද? දැන් මෙතන වෙනස් රසයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි අවසාන ටික කිව්වේ නැහැ මොකද කරේ කියලා. ඔව්. මේමයි අපි හදාගත්ත ග්‍රේවි එක මේ වගේ භාජනයක් අරගෙන ඩම් කරනවා කියන්නේ මේමයි. භාජනයක් අරගෙන ඒක යටට දාගන්න අපි හදාගත්ත චිකන් ග්‍රේවි එක නැත්තම් මටන් හරි හදාගන්න මීට් එක. යටට දාලා සාමාන්‍ය ලේ එකක් දාලා ඊට පස්සේ බත් දාන උඩින්. ඊට පස්සේ ආයේ වගේ ලේස් තුනක් විතර දානවා. හරි. ඊට පස්සේ අපි හදාගත්තේ නේද ගී ටිකක් දාලා මේ ස්පයිසස් දාලා පොඩි ඔයිල් එකක් වගේ එකක් ගී එක. ඒක අපි බත් එක දාලා බත් එකේ චුට්ටක් උඩින් ඉහිනවා. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අර ඩම් බිරියානි කාපුවම සුදු පාට බතුයි කහ පාටයි අපේ කරිය පාටයි වෙන් වෙන්න තියෙනවා. ඊට පස්සේ අපිට කවලම් කළා තමයි ගන්න තියෙන්නේ. එතකොට හුමාල යන්නේ නැති වෙන්න හොඳට සීල් කරලා මේ වගේ විනාඩි 15ක් විතර අඩු ගින්දරේ ලිපේ තියෙනවා මේ වගේ මැටි භාජනයක වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි භාජනයක විශේෂයෙන්ම ඩම් කරන්න වෙනම භාජන තියෙනවා ඒගොල්ලොන්ගේ ඉන්දියන් අය පකිස්තාන අය කට්ටිය ගාව විශේෂයෙන් තියෙන ඉන්දියන් බිරියානි එකේ අපි හදනකොට ඩම් කරන මේ විදිහට හදනවා පකිස්තාන් කට්ටිය ලයිම් හරි ලෙමන් ස්ලයිස් ටිකක් අර ලේයර්ස් වලට දානවා එතකොට ඒකේ රසය ටිකක් වෙනස් වෙනවා මොකද අර හුමාලේ තැම්බෙද්දි හරි වෙනස් රසයක් තියෙන ඇත්තටම දැන් හිමාලි හදනෙත් මේ විදිහටමද නෑ දැන් අද තමයි ෂෙෆ් කෙන් මම ඕක ටික ඉගෙන ගත්තේ ඉගෙන ගත්තේ මම නම් සාමාන්‍යයෙන් කවලම් කරලා කවලම් කරලා තමයි ගන්න. අපි සාමාන්‍ය නිවසේ රයිස් කුක එකේ නැත්තම් මොකක් හරි භාජනයක එහෙම කවලම් කරලා ඒකේ වැරද්දකුත් නැහැ. හරි. දැන් අපි ඔන්න පිළිගැන්වීමට තමයි සූදානම් වෙන්නේ. අතරේ මතක් කරනවා අපිත් එක වටවල ආයුර්තේ හිටියේ වගේම ග්ලෝ කොලෙජන් හිටිය බොහොම ස්තුතියි. ස්පොන්සර්ස්ලා විදිහට හැමදාමත් Sunday Cooking එක්ක ඔබ එකතු වෙනවා. වටවල ආයුර්තේ එකක් මේ දවස්වල පානය කරන්න. ඒ වගේම ග්ලෝ කොලෙජන් කියලා කියන්නේ සමීප හැ වැඩි කරන බොහොම වටිනා දෙයක් මේ දවස්වල. ඒ වගේම තමයි තෑගි භෝග දෙන්නත් බොහෝ පිරිස එකතු වෙනවා ආදරණීය තරුවට. තරුව දැන් සූදානම් වෙලා ඉන්නවා. ඉස්සලා බිරියානි කී රස බලන්න. හිමාලි කියන්නේ ආදරණීය
ඔබට බොහොම සමීප ආදරණීය කලාකාරණයක්. ඉතින් තව ඉස්සරහට යන්නට තව ශක්තිය ධෛර්ය නිර්මාණ තුලින් තවත් වෙනස් විදිහට ඔබව දකින්නට ශක්තිය ධෛර්ය හිමාලට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සංදුක්කින් තුනේ. ඒ වගේම දුව සනල් යනේ හරිනේ නම පුතේ වාටත් එහෙමයි නිරෝගී බව ඒ වගේමයි දිරිය ශක්තිය ලැබේවා කියලා සනල්ලා චූටි දුවටත් ආදරණීය හිමාලිගේ අම්මා ඇතුළු මේ බලන් ඉන්න හැමෝටම අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ඔන්න සැරසිල්ල දැන් නම් හිමාලිවා දැක්කනම් මේ ඔයාව අන්තිම හරිය ගියේ. ඒ කියන්නේ හරිම ලස්සනයි. බිත්තර කජු මුද්දරන්ස් බලන්න ලුණු බදලා එනකොට නිකන් මේ තා ගන්න බෑ මැටි හට්ටියත් එක්ක ඒ තියෙන ලස්සන. චෙෆ්ලා ගෙදර හිටියා නම් අපි හැමදාම එක එක දේවල් කන්න තිබ්බා. හැබැයි මම චෙෆ් කියලා දෙන දේවල් හිමාලි මටත් පුතාලා දෙන්න ඉන්න නිසා ගොඩක් දේවල් අතදා බලනවා. වැරදෙනවා සමහරක් ඒවා. ඒ වගේ තැඟුල ඉතින් වැරදීම වැරදීමක් කියලා ඉදලා කරගෙන යනවා. ඔව්. චෙෆ් දැන් ඔයා පිළිගන්නකම් ඉන්නේ. අපි ප්‍රෝග්‍රෑම් එකේ ලොකු කාලයකුත් නෑ දැන්. මං හිතනවා ගෙදර ඉන්න ඕගොල්ලොත් මේ වෙලාවේ බිරියානි එකක් හදලා මේ වෙලාවේ බැරි වුණත් පස්සේ හරි ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා හදලා අර හිමාලි කිව්වා වගේ අතේ තියෙන බජට් එකත් එක්ක කොහොම හරි ෂේප් වෙලා ඒ ටික හොයාගෙන මේ වැඩේ කරලා ගෙදර සතුට ආදරය කියන එක බෙදා ගන්න උත්සාහ කරන්න. දැන් අපි හිමාලි සයුරංගි අපේ ආදරණීය හිතවතියට අපි පිළිගන්න ඕන අපි හදපු බිරියානි එක ඇය සහ චෙෆ් එකතු වෙලා හදපු ඇගේ රෙසිපි එකක්. නමුත් චෙෆ් අලුත් දේවල් එකතු කරා මේකට. हिमाली तमाइ रस बलास्तुटी पस रस बलिम नेला ओ यात्री मतक्रा अक्न हिमाल त्यागी भोग दे विशेष ब्यूटी नेल स्पा एंड सलोन नेल्स बाय जया जया तमाई बोम दक्ष शिल्पिनिया मगे नेल्स टिका जया तमाई करलती है ने बिंदु हत हताई अट से कुलहाई अटाई नमयाई नमयाई नमे बिंदु हत हताई अट से कुलहाई अटाई नमे वतुनाई तो बड़ी पुलाम वत्तले मेगमु ब्रांच अस्ती है ना लसंट नेल्स हदा गन्नो ना अपी जया का वट्यान एवागे माई ग्लो कॉलेजन अपिते की इन्नो त्यागी भोग देने बहुम स्तुति हमदामत वगे आप लसन कराने ग्लो कॉलेजन इवागे मैं वाटे वाल आयुर्ते इन्नो इवागे मैं तमाई पार्क एवेन्यू विथिन तवात लसन त्याग हिमाल तेनो फिजी मार्टिन विथिन तवात त्याग तेनो हिमाली मुगत थाते इन्न खाली वर लाइक मटे मे पत्र इन्न तोनी त्यागी टिक गान कलबले रस बलाने बह नमुत मे पोडी अदहसक खरि देन තරම හරිම රසවත් නැසයි නේ ආර්යාස මේක හොඳට පොඩස් ඔයාට දෙන්න දැන් අපි වැතර බාද කරන්න කැමති නෑ කැම වෙලාවෙදී හැබැයි හිමාලි චූට්ටක් අපිට ඇවිල්ලා අපේ මේ අවසන් අධීරේ අපි ඉන්නේ චෙෆ්ටට ආරාධනා කරනවා ඉතින් බොහොම ස්තුතියි හිමාලි මං කිව්වා වගේ තව තවත් ඉස්සරහට යන්න ඕනේ බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔන්න තුවා කොමත් ලස්සනයි හැමදාම ඔය වගේ ඉන්න ඕනේ නේල්ස් ගැන ඔයා කොහොමත් හිතනවා චෙෆ් අපිට මේ ටැග් ටිකත් ඔයාගේ අතින් දෙන්න පුළුවන් නම් මෙතනම තියන්න හිමාලි පීජී මාටින් විතින් ටැග්ක් තියෙනවා ඒ වගේම පාක් ඇවෙනි විතින් තවත් ටැග්ක් තියෙනවා වටවල ආයුර්තේ අපිට ටැගි බෝග දීලා තියෙනවා අපේ ආදරණීය කලා ශිල්පිනියට නිවේදිකාවට ඉතින් ඒ නිසා මේ හිමාලි මොකද හිතන්නේ මේකෙ විච්ච පැය අනේ හරි ෂොක් මං කාලෙකින් ආවේ ඇතරම මමත් ගෙදරමනේ මේ දවස්වල ඉන්නේ ඉතින් හරි ටිකක් ඔළුවට අමාරුයි ඉතින් මේ ඇවිල්ලා චෙප් එක වියලාවත් එක කතා කරලා අලුත් කෑමක් අලුත් නෙමෙයි මම හදන විදිහේ කෑමක් ඒ විදිහට කියලා දෙන්න හම්බෙච්ච එක මං හිතනවා සතුටුයි ඉතින් ඒක අපි සතුටුනේ හොයන්නේ මේ දවස්වල ඇතරම අපි හරි පීඩණයකින් ඉන්නේ ඉතින් මේ මේක තමයි අපිට ඕනේ ඉතින් ඒක මට ලැබුණාද සතුටුනේ ඔබටත් එහෙම වෙන්නද කියලා තමයි හිමාලේ අපි හිමාලට හැමදාම ආදරේ ඒ වගේමයි ඔබත් ආදරේ ඒ ආදරේ හැමදාම ඔබ හදවතේ තියාගන්න චෙෆ් ගොඩක් ස්තුතියි හැමදාමත් වගේ ඉතින් චෙෆ්ට විශේෂ ස්තුතියක් පිරිනමන්න අවශ්‍ය නැහැ හැමදාම චෙෆ්ට ගොඩක් ස්තුතියි ගොඩක් පින් කියලා කියනවා මොකද මේ දේවල් තව කෙනෙක්ට කියලා දෙන එකත් ලොකු පිනක් නේද හිමාලි විශේෂයෙන් මේ උම්පි උම් පිළිබඳව ඔව් අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේක ඇත්තටම ලොකු දෙයක් නේ ජීවිතේ අපිට අපි හිතුවට කෑම කියන එක ලොකු දෙයක් නෙමෙයි කියලා කෑම තමයි ලොකුම දේ ලොකුම දේ අපි හැමදේම කරන්නේ කන්න කියලා කෑම ටිකක් හොයාගන්න නේ ඉතින් ඒක රසවත් හොඳ විදිහකට හදන්න අපිට මේ කියලා දෙන එක චෙෆ් ඉතින් ලබනාත් කෑමෙන් නම් අඩුවක් වෙන්නේ නැහැ නේ ඔව් ඉතින් චෙෆ් කිව්ව බිරිඳත් ගොඩක් වාසනාවන්තයි අදෙන් චූටි බබෙකුත් තියෙනවා අපි සුබ පතන්නත් බැරුණා මට සියතේ හරි එහෙනම් අපි යන්නයි ලෑස්ති වෙන්නේ ඉතින් ඔයගලන්ටත් කියනවා පරිස්සමෙන් ඉන්න හැමදේටම වැටෙන්න එපා ශක්තිය ධෛර්යය ලැබේවා ඉස්සරහට යන්නට අපි ලබන සතිය 11ට සජීව මුණ ගැහැමු ඔයගලගේ ආදරණීය නාලිකාව සියතේ
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.